මේ විදියට ස්ට්‍රීම්ස් වලට තුනක් බලා ගන්න පුළුවන් සෙටප් කරන්න තියෙනවා. දැන් මම හදන්නේ ෆ්ලිකර් ෆ්‍රී කියන එක පෙන්වන්න. කොහොමද මේ ෆ්ලිකර් කියන එක ඔයාලට දැනෙන්නේ කියන එක. ඉතින් මේක දැන් පෙන්වන්න මට විශේෂ සිස්ටම් එකක් මේක පාවිච්චි කරන්න වෙනවා. එහෙනම් මගේ මොබයිල් ෆෝන් එකේ තියෙන 960 fps ෆ්‍රේම් රේට් එකෙන් තමයි මට මේක පෙන්වන්න පුළුවන් වෙන්නේ. ගොඩක් බලේසියට හැබැයි මේක ඇත්තටම හරි කොම්දි කියලා මම චුට්ටකින් කියන්න. මෙතන මගේ අලුත් ගේමින් ලැප්ටොප් එක තියෙනවා. Asus ROG series එකේ ලැප් එක. මේක රිෆ්‍රෙෂ් රේට් එක ගත්තොත් 300 Hz රිෆ්‍රෙෂ් රේට් එකක් තියෙනවා. ආයිනි පුදුමාකාර ස්පීඩ් එක 300 Hz. මොකද අපි සාමාන්‍යයෙන් දැන් ගත්තොත් හොද්දටම කරන මොබයිල් ෆෝන් එකකුත් මම හිතන්නේ 180යි තියෙන ෆ්‍රේම් රේට් එක. ඊට පස්සේ 120 ෆ්‍රේම් රේට් එක ගොඩක් පොපියුලර් වෙලා තියෙන ඉස්සරහින් තමයි 60 ෆ්‍රේම් රේට් එක. ඉතින් මෙතන මගේ කලින් ලැප්ටොප් එක මම තාම හොඳට සැතෙන් දුවනවා කිසි ප්‍රශ්නයක් නැහැ. මේකත් දැන් ගොඩක් පවර්ෆුල් කරලා තියෙන්නේ. ඉතින් මේක ස්ක්‍රීන් එකත් එක්ක තමයි මම මේ කම්පයර් කරන්නේ. මෙතින් අපි අලුත් පොයින්ට් එක දැන් අපි මම දෙමර පස්සෝ ගලන්න පෙන්නන වීඩියෝ එකේදී කොහොමද මේක ෆ්‍රේම් රේට් එක පේන්නේ කියලා. බේසිකලි මොකක්ද මේ ෆ්‍රේම් රේට් එක කියන්නේ කියලා කියන මම දැන් ගොඩක් ඩීටේල් කියන හදන වෙලාවක් නෙමෙයි. මම එකට තවත් එක වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. ඒකට ඒකත් එක්ක ඔයගලන්ට කම්පයර් කරලා බලන්න පුළුවන් කොහොමද ඒක තමයි කියලා. බේසිකලි මේකයි කාරණේ. අපි ගිහින් බලන්න මම කියන ඔයගොල්ලෝ ගන්නවනම් මොමන්ට් නොයින්ට් එකක් ගන්න යනවා. ඔයගොල්ලෝ බලන්න පුළුවන් එකම දේ තමයි මේ. මේකේ ෆ්‍රේම් රේට් එක නෙමෙයි මෙතන කතා කරන්නේ. මොකද මේක 60 fps ෆ්‍රේම් රේට් එකක් තියෙන එකක්. අමුතුවේ මේ ෆ්‍රේම් රේට් එක ලොකු ඉෂුවක් නැහැ. 60 fps තියෙනවා කියලා කියන්නේ ගොඩක් හොඳයි. එහෙම ඉෂුවක් නැහැ. වයස් රේට් එක ගොඩක් හොඳයි. ඒක වෙනම කතාවක්. මේ ෆ්‍රේම් රේට් එකේ නෙමෙයි මෙතන ප්‍රශ්න තියෙන්නේ. මේකේ තියෙන බෑක් ලයිට් එකේ තමයි මේ ප්‍රශ්න තියෙන්නේ. ඔයගොල්ලෝ මම කියනවා ගිහිල්ලා බලන්න මොනිටර්ස් විකුණන ෂොප් එකකදී මොනිටර්ස් ටික ගාවට ගිහිල්ලා වැඩි ඕනේ නැහැ. තත්පර 30ක් 40ක් වගේ පොඩ්ඩක් ලං වෙලා සාමාන්‍යයෙන් අපි ඇස්මට් එක මේ වගේ අපි වැඩ කරන්නේ මේ වගේ මට්ටම කිව්වේ. මේ හරිය ඉඳගෙන චුට්ටක් try කරන බාන ඒ ස්ක්‍රීන් එකේ කොහෙන්ද තනක් උඩට බලාගෙන ඉන්න වගේ ඇයි මන්ට විඩාරපත් වෙනවා ස්ට්‍රෙස් වෙනවා ආඩ දෙනවා හැටික පීඩන ගතියක් වගේ තිනු මොක හරි අමාරු වගේ ගතියක් තියෙනවා හැබැයි මේක හොඳට බලන්න අනිවාර්යයෙන්ම මතක තියාගන්න high brightness දාලා මේක හොයන්න බෑ මොකද මං touch to explanation එකේදී බලන්න deep explanation එකේදී කොහොමද මේ theories වැඩ කරන්නේ කියලා අපි මේක බලන්න ඕනේ ambient light mode එකේදී කොහොමද සාමාන්‍ය dark mode එකක් වැඩ කරනකොට අපි brightness එක 100% brightness දාන්න යන්නේ නැහැ ගොඩක් brightness එක සාමාන්‍ය අඩු level එකක තමයි තියාගන්නේ කියන reading mode එක කියලා තමයි office mode එක වගේ එතකොට ඒ වගේ එක වැඩ කරන බ්‍රයිට්නස් අඩු කරනවා රෑට මොකද කරන්නේ මෙන්න මෙතනදි තමයි මේ ප්‍රශ්න ටික ඔක්කොම බලපාන්නේ ඔයා ඒ වගේ බලන මොනිටර් එක ගන්න හදන මොනිටර් එක වාඩි හිටනනම් හොඳයි කියලා චුට්ටක් අර මං කියපු විදිහට බ්‍රයිට්නස් ගොඩක් සාමාන්‍ය 50 කැමති ප්‍රශ්න නැහැ 100 වට අඩු කරන ගොඩක් කරලා 80 වට අඩු කරන ගොඩක් හොඳයි එතකොට එහෙම අඩු වෙලාවක ඔයා ටිකක් ලං වෙලා බලන් ඉන්න ඔයාගේ ඇහ ස්ට්‍රෙස් වෙනවද නැද්ද එක තප්පර 3-4ක් යනකොට ඔයා අන්‍යයෙන් ස්ට්‍රෙස් වෙනවද තේරෙනවා නම් ඩෙෆිනිට්ලි මං කියන කතාව වලට ෆීල් වෙනවා අනිවාර්යෙන්ම ඉතින් ওই කාරණේ තමයි කියන්න තියෙන්නේ මම මේකේ මෙනුස් ටික තාචුට්ටකින් ආයෙත් වෙනවා නම් මෙතනින් අරගෙන මෙනුස් වලින් කොහොමද අපි මේකේ තියෙන වැඩ කටයුතු කරගෙන යන්නේ කියන විතර වෙලා මේ මොනිට් එකේ අපි ඉස්සරහට ෆ්‍රේම් රේට් එකේ මේ අපිට මේ දකින්න හැම වෙලාවෙම ෆ්ලිකර් කියන එක අපි බලමු මේක 0 ෆ්ලිකර් මම හිතන්නේ ඔයගොල්ලෝ මේක ෆ්ලිකර් එකක් වාගන්න බැරි වෙන 960 fps රේට් එකටත් තරම් ගැට මේක 300 රිෆ්‍රෙෂ් රේට් එකක් තියෙන නිසා ඩිස්ප්ලේ එකේ හැබැයි මේකේ මේකේ මම මතක නැහැ රිෆ්‍රෙෂ් රේට් එක මේකේ 60ක් තිබ්බද කියලා නම් මට මතක නැහැ මේක HD ඩිස්ප්ලේ එකක් තමයි තියෙන HD ready ඩිස්ප්ලේ එකක් තියෙන්නේ කොහොමද නමුත් අපි බලමු ඔයගලන්ට කොහොමද දකින්න හම්බෙන්නේ කියලා right ඔයගලන්ට බලන්න පුළුවන් දැන් ෆ්ලිකර් වෙන විදිය ඔයගලන්ට පේනවා ඉතින් මේක කොයි තරම් ෆ්ලිකර් වෙනවද කියලා මම ඒ වගේම මෙතනදී බ්‍රයිට්නස් එකත් කන්ට්‍රෝල් කරලා තියෙනවා මගේ ගේමින් ලැප්ටොප් එකෙත් ඒ වගේම මේකෙත් බ්‍රයිට්නස් එක සේම් ලෙවල් එකකට මගේ ගෙනහලා තියෙනවා ඔයගලන්ට බලන්න පුළුවන් මොනිටර් එකේ කිසිම ෆ්ලිකර් එකක් අපිට පේන්නේ නැහැ ගේමින් මොනිටර් එක ගේමින් ලැප්ටොප් එක කොහොමද අපිට කතා කරන්නේ දැක් නැහැ ඉතින් ඒ කියන්නේ ඔයගලන්ට එතනින් පේනවා මෙතන PWM කතාවේ කොහොමද වෙනස වෙන්නේ කියන එක එතකොට මම මේ ෆ්ලිකර් එක දැන් ඔයගලන්ට පෙන්වන්න මම මේකේ මැක්සිමම් බ්‍රයිට්නස් අරන් පේනවා එතකොට මේකේ PWM වල ඒ කියන්නේ PWM කියන එක කවුස් වෙලා යනවා PWM එක ෆුල් 100% බ්‍රයිට්නස් එනවා ඊට පස්සේ 100 යනවා එතකොට මම මෙතෙන්දි දැන් බ්‍රයිට්නස් එක වැඩි කරනකොට ඔයගොල්ලෝ බලන්න මේ ෆ්ලිකර් කියන එක ඇත්තටම නැති වීගෙන යන තත්ත්වයක් තමයි බලාගන්න තියෙන්නේ රයිට් මේ මැක්සිමම් වෙලා තියෙන දැන් ඔයාලට පේනවා මේකේ කිසිම ෆ්ලිකර් එකක් හොයන්න බෑ අර කලින් ඩිස්ප්ලේ එක වගේම තමයි එතකොට පේන දේ. එතකොට මෙන්න මේක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. අපි කවදාවත් ඇත්තටම රෑ බලුක වැඩ කරනකොටවත් අපිට මේ මෙච්චර බ්‍රයිට්නස් දාගෙන වැඩ කරන්න බෑ. මේ 100% බ්‍රයිට්නස් දාගෙන වැඩ කරන්න බෑ. ඇස් වලට හරිම අමාරුයි. ඉතින් අන්න එතෙන් තමයි මේකේ ගොඩක්ම අපිට පේන්නේ ඒ කියන්නේ ඒක හොඳ නැතිකම අපිට තේරෙන්නේ අන්න එතෙන් තමයි. එතකොට අපි මේක බ්‍රයිට්නස් අඩු කරපු ගමන් අපිට මේක පේනවා ෆ්ලිකර් වෙන්න පටන් ගන්නක. ඉතින් මම මේකේ බ්‍රයිට්නස් වලට වෙනස් කරලා පෙන්වන්නම්. ඔයගලන්ට පේනති කොයිතරම් ස්මූත්ද බ්‍රයිට්නස් යන විදිය කියලා හරි
ඉතින් ඒක තමයි ටෙක්නොලොජිස් කියන එකේ තියෙන වටිනාකම සහ අපි හෙල්ති වශයෙන් ගත්තොත් අපිට කොයිතරම් වටිනාකමක් තියෙනවද කියන එක ඔයගොල්ලන්ට එකින් බලන්න පුළුවන්. මම මේක බයිබ්‍රෝසර් කොහොමද වෙනසක් කරලා නැහැ. මේක සාමාන්‍ය තැනට තියෙන්නේ මල්ටිමීඩියා මෝඩ් එකේ තියෙන්නේ, රයිට්? විශේෂයක් මම මොකද වෙනසක් කරලා නැහැ.